හොඳයි ඉතාමත් යහපත් අපේ ස්වාමීන් වහන්ස අපේ ස්වාමීන් වහන්ස මේ පවතින වූ අසංගත රෝග තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට නිරෝධායනය වන්නට සිද්ධ වෙනවා නිරෝධායනය වෙලා තියෙනවා අපි දකිනවා අපේ ස්වාමීන් වහන්ස මේක සමහර කෙනෙකුට දරා ගන්නට බැරි කාලවකවානුවක් තමන්ට අවශ්‍ය පරිදි ජීවත් වන්නට තව කෙනෙක් මුණ ගැහෙන්නට බැරි අඩුමතරමින් තමන් ජීවත් වන ඒ නිවස ඒ වටපිටාවෙන් එළියටවත් බහින්න බැරි කාල පරිච්ඡේදයක් අපේ ස්වාමීන් වහන්ස දැන් මේ විදිහට නිවස තුල නිරෝධායනය වන අයට අපේ ස්වාමීන් වහන්ස බෞද්ධ දර්ශනයෙන් ලබාගත හැකි උපකාර මොනවාද අපේ ස්වාමීන් වහන්ස නිරෝධායනය වෙනකොට අපිට අපි කැමති පරිදි දේවල් වල යෙදෙන්න බෑනේ එතකොට අපිට යම් හිතට පීඩාවක් එනවා එතකොට එහෙම එනවා නම් අපි කල්පනා කරන්න සමහර කට්ටිය ඉන්න නිරෝධායන කාලේ අර ඔන්ලයින් වැඩ කටයුතු නිසා කාර්ය බහුලත්වය වැඩි වෙච්ච අයත් ඉන්නවා නමුත් සමහර අයට අර කැමති දේවල් කරන්න බැරි නිසා යම් පීඩාවක් හිතට එනවා ඒක ස්වභාවිකයි ඒකර අපි ඇති කරගන්න ඕනේ මම මේ කියන්නේ පොඩ්ඩක් යම් දර්ශනයකට හිතන්නට කරුණා මම පෞද්ගලිකව හිතන දෙයක් මගේ අදහසක් තමයි මිනිස්සෙක් සැබවින්ම සතුටින් ජීවත් වෙනවා නම් ඔහු තුළ අභ්‍යන්තරයේ සතුට තියෙනවා නම් බැරි වෙලා හරි ඔහුව පොඩි කාමරයකට දාලා ඒ අදාළ ආහාර පාන ටික ලැබෙනවා වෙන මොනවත් වැඩක් කරන්නේ නැතුව ඉන්න ලැබිච්ච අවස්ථාවක ඒ කියන්නේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න ෆෝන් එකක් ඉන්ටර්නෙට් එකක් මොනවත් නැතිවත් යම් තැනක ඉන්න සිද්ධ වුණොත් අපිට ඒ වෙලාවෙත් මනසේ සතුට තියෙනවා නම් අන්න ඔබ සැබවින්ම සතුටින් ඉන්න කෙනෙක් ඒ සතුට මතු කර ගැනීම එක එකනට සාපේක්ෂ වෙන එක තමයි ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මිනිස්සු සතුට හොයන්නෙම බාහිරින්නේ අපේ ස්වාමීන් වහන්සේ ඒක හරි. ඒකට අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අභ්‍යන්තරයේ තියෙන සැබෑ සතුට කියන එක මම අර්ථකථනය කරන්නේ බාහිර වස්තුවකින් තොරවත් සතුට වෙන්න පුළුවන් නම් තමන් සම්බන්ධයෙන් තමන්ට සතුට තියෙනවා නම් තමන් එක්ක ඉඳලා තමන්ට සතුට වෙන්න පුළුවන් නම් හැබැයි තමන් සැබවින්ම සතුට වෙන කෙනෙක්. අපේ සතුට ඔබතුමේ කිව්වාගේ බාහිර වස්තු මත බාහිර පුද්ගලයන් මත නම් යෙදෙන්නේ. ඒ වස්තු නැති වෙනකොට ඒ පුද්ගලයා එක් වෙනකොට පුද්ගලයා නිවනකොට අපේ සතුටත් නැති වෙනවානේ. සතුට අමුත් අමුත් අපේ සතුට අරන් ගියා වගේ වෙනවා. එහෙමනම් එකෙන් ගම්ම වෙනවා අපි සැබෑ සතුටින් ඉන්න මිනිස්සු නම් බාහිර දේවලින් තොරව සතුට වෙන්න පුළුවන් විදිහට. ඒක අමාරුයි. ඔබ කියන්නේ ඒක පහසුයි කියලා. මේ තමයි මනෝවිද්‍යාව හිතනකොට සතුට පිළිබඳව තියෙන වැදගත්ම නිර්ණායකය. ඔබට වෙන බාහිර කිසිවක් නැති වෙච්ච අවස්ථාවක ඔබ ඔබම නම් ජීවත් වෙන්නේ යම් තැනක. ඒ වෙලාවෙත් සතුටින් මනස තියෙනවා නම් සතුටින් ඒ කාලය ගත වෙනවා නම් ඔබ සැබවින්ම සතුටින් ඉන්න කෙනෙක්. ඒක නැතිනම් එහෙනම් අපිට දැන් ප්‍රශ්න කරගන්නට පුළුවන්. සමහර ලාවට අපේ කාලය දැන් අපි වැඩ කරනවා, රැකියා කරනවා. අපි කියනවා අපි ආත්ම කාර්ය බහුලයි කියලා අපි චෝදනා කරනවා. හැබැයි අපිට රැකියාව නැතුව ඉන්නකොටත් අපි අසහනයටපත් වෙනවා. එහෙමනම් මොකක් හරි අඩුවක් මෙතන තියෙනවා. මොකද නේද අපි දැන් කියනවා කාර්ය බහුලයි අයියෝ මට මේ වැඩක් කරගන්න දෙයක් නැහැ කියලා අපි චෝදනා කරනවා රැකියාවට. හැබැයි රැකියාව නැති වෙච්ච වෙලාව රැකියාවක් නැතුව ගෙදර ඉන්න වෙච්ච වෙලාව නිරෝධායනය වෙනකොට රැකියාවට යන්න ඕන වෙනවා. එහෙමනම් මේකෙන් ගම්මේ වෙනවා අපි ළඟ සැබෑ සතුට තියෙන ප්‍රමාණය අඩු වැඩිකම් තියෙනවා කියන එක. එහෙමනම් කොහොමද මේ නිරෝධායන කාලය තුල අපේ හිතට යම් අසහනයක් එනවා නම් හොඳින් තේරුම් ගන්න. අපිට අපේ සතුට රැඳිලා තියෙන්නේ බාහිර දේවල් මත කියන එක. ඒ දර්ශනය අපි ඉස්සෙල්ලා ඇති කරගන්නට ඕනේ. ඊළඟට බලන්නට ඕනේ මොනවා නිසාද අපි තුලම තියෙන අර සතුට, ඒ කියන්නේ තමන්ටම තමන් සතුට වෙන්න පුළුවන් මට්ටමේ සතුටක් ඇති වෙන්නේ මොන වගේ දේවල් මතද? ඒව තමයි තමන් තුල තියෙන ಗುಣධර්ම මත, තමන් තුල අභ්‍යන්තරයේ තියෙන දේවල් මත. දැන් තමන් තනියම ඉන්නකොට තමන්ගේ හිතයි රූපයයි ඉන්නේ තමන්ට තියෙන්නේ. නෑ තමන් කියලා කියන්නේ මම ප්‍රඥප්ති වශයෙන් සම්මුති වශයෙන් ගත් පරමාර්ථ වශයෙන් නාම රූප දෙකක්. ඉතින් මේ නාම රූප දෙක දැන් අපිට ෆෝන් එකක් තියෙනවා නම් ඒ බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙනකොට වෙන අයත් එක්ක ඉන්ටරැක්ෂන්ස් තුලින් තමයි අපි සතුට අපිට හොයාගන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා නම් ඔහුත් හෝ ඈත් සමග ඉඳලා අපිට සතුට හොයාගන්නට පුළුවන්. නමුත් තමන් තනියම නම් ඉන්න බැරි වෙලා හරි. තමන්ට සතුට වෙන්න තියෙන තමන් සමගනේ. එහෙමනම් තමන් තුල තිබිය යුතුයි තමන්ව සතුට කරන දේවල්. තමන් තුල තිබිය යුතු තමන්ව සතුට කරන දේවල්. ඒ සමහරලාට අපි අපේ රූපය ගැන සතුටුයි. දැන් තනියම ඉන්නකොට කණ්ණාඩියෙන් රූපේ දිහා බල බල හිටියේ සතුටක් එයි. නමුත් ඕක හැමදෙස්සෙම සතුට වෙන්නේ නැහැ නේ. ඕක බල බල හිටියා කියලා අපිට දවසක්ම රූපේ බල බල සතුට වෙන්න පුළුවන්. ඒක කරන්න බෑ. එහෙමනම් දැන් තේරෙනවානේ දැන් බාහිර නිසා සතුට තියෙනවම නැහැ කියන්නේ. අමුදරුවන් නිසා, රැකියාව නිසා, ධනෙ නිසා. ඒක ගිහි අයට වරදක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ සතුට තිබිය යුතුයි. ඒක තමයි ගිහි සැපේ කියලා කිව්වේ. පැවිදි සැපේ, ගිහි සැපේ කියලා දෙකට කැඩුවානේ. බුදුහාමසේ ගිහි සැපේ ප්‍රතික්ෂේප කරේ නැහැ. ගිහි සැපේ කියලා එකක් තියෙනවා. හරිනේ. නමුත් ඊට වඩා උන්වහන්සේ පැවිදි සැපේ වර්ණනා කරා. ඒකෙන් මම කියන්නේ හැමෝටම පැවිදි වෙන්න කියන එක නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ බාහිර වස්තු මත යැපෙන සැපය කියන එක බාහිර වස්තු මත තීරණය වෙනවා. අපිට තනියම ඉන්නකොටත් අපි සතුටින් නම් ඒ සතුට අපි කොහේ ගියත් අපි ගඟ තියෙන එකක්. එහෙමනම්
අපිට සතුටු වෙන්න වෙන්නේ මගේ නාම රූප දෙක සම්බන්ධයෙන්. රූපය ගැන අපිට එහෙම ලොකුවට හැමතිස්සෙම සතුටු වෙවි ඉන්න බෑ. ඇත්තටම කියනවා නම් අපි රූපය ගැන සතුටු වෙන්නේ ගොඩක් වෙලාවට වෙන අය ආකර්ෂණය වෙන නිසා නේද? වෙන අය ආකර්ෂණය වෙනවා කියන එකනේ අපේ රූපය ගැන තියෙන ප්‍රධානම සතුට. අපේ ස්වාමීන් වහන්සේ කොරෝනා රෝගයෙන් රෝගාතර වූ අයට ඒ වගේම මිය ගිය අයට ඒ අය වෙනුවෙන් කළ හැකි උතුම් උපකාරය පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට මම කල්පනා කරනවා. ඒ අතර වාරයේදී නිතර දෙවෙලේ මට දැනුණ දෙයක් තමයි බොහෝ දෙනෙක් දුකට පීඩාවට පත් වෙලා සිටින අවස්ථාවක්. ඒ වගේම හුස්ම ගන්න අපහසුතාවයට පත් වෙච්ච පුද්ගලයෙක් මරණයට ඉතාමත් සමීප වෙච්ච පුද්ගලයෙක්ගේ සිත තුළ ද්වේෂ සහගත සිතුවිලි එන්නට පුළුවන්. ඒ ද්වේෂ සහගත සිතුවිල්ලත් සමග අමනුෂ්‍යෙක්ගේ තත්වයට විශේෂයෙන්ම ප්‍රේත භූත කොටස් ඒ වගේම භයානක යක්ෂ කොටස් මේ ආදී තත්වයන්ට පත් වෙච්ච කෙනෙක්ට එයාගේ මිදීම නැත්තම් සැනසීම කියන කාරණය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නාර්ථයක් වන්නට පුළුවන් සහ මෙලව ජීවත් වෙන මේ ලෝකේ මේ මොහොතේ ජීවත් වෙන මිනිසුන්ගේ පැවැත්ම උදෙසාත් එය ගැටලුවක් වන්නට පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්ස? ඒකත් ඉතා වැදගත්. මේ වගේ කාලෙකදී වසංගත තත්වයකදී දැන් බුදුදහමට අනුව මැරිලා උපදිනවනේ සත්වයා. එතකොට මේ මැරිලා උපදිනකොට ඊළඟ උපත්ති සිද්ධවන්නේ ඉදිරිපත් වෙච්ච කර්මයක් අනුව. එතකොට ගොඩක් වෙලාවලට අපි යහපත් ජීවිත ගත කරපු අය නම් සමහර ලාට අපේ මරණය දුක්ඛිත ලෙස සිද්ධ වුණත් බොහෝ වෙලාවට සීලවන්ත ජීවිතයක් නම් ගත කරේ ඒ කායික පීඩා අපි ළඟ තිබුණත් ඒ කායික පීඩා ඇති වුණත් ගොඩක් වෙලාවට යහපත් කර්ම තමයි ඉදිරිපත් වෙන්නේ සිල්වන්ත ජීවිත ගත කරා නම්. ඒ නිසා සුගතියට යෑමේ ඉඩක් තියෙනවා සීලවන්තයා. නමුත් ඒ සිල්වන්ත භාවයේ ලුකුවටම ගත කරපු නැති අවස්ථාවලදී සමහර ලාවට ඒ වගේම සීලවන්තයෙක් වුණත් මරණාසන්නයේදී ගොඩාක් මනස දුර්වල වුණොත් පොඩි දුර්වලතාවයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ගොඩාක් මනස දුර්වල වුණොත් එහෙම දුගති උප්පත්තියක් ලබන්නට පුළුවන් ධර්මයේ හැටියට. ඒතකොට විශේෂයෙන් අමනුෂ්‍ය ජීවිතයක් ලබන්නට පුළුවන්, තිරිසංගත ජීවිත ආදීට එන්නත් පුළුවන්. එහෙම ඉඩ තියෙනවා. නමුත් අපි එකෙන් කියන්න හොඳ නෑ මේකෙන් මියාන හැමෝම දුගතියට යනවා කියන එක. බොහෝ වෙලාවට ජීවිතේ යහපත් දෙස ගත කරපු අය මේ වසංගත තත්ත්වවලදී මිය ගියත් අදිසියෙන් යනකොටත් කුසල කර්ම ඉදිරිපත් වෙලා සුගති පරායන උප්පත්ති තමයි ලබන්නේ බොහෝ වෙලාවට. ගොඩාක් දුක්ඛිත මරණ වලට පත් වෙච්ච අය ඉන්නවා. සීලවන්තව ගත කරනවා නම් ඒ සුගති උප්පත්ති ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් මෙතනදී අපි දැන් මිය ගිය අයට අපි කරන්න පුළුවන් උපරිම දේ වන්නේ මොකද්ද කියලා බැලුවොත් මිය ගිය පුද්ගලයාට බුදුරන් වහන්සේගේ ධර්මයේ හැටියට මිය ගිය පුද්ගලයාද නැහිරුන්නං වා සෝකෝ වා යාචඤ්ඤා පරිදේවනා නතං ඥාතීන මත්තහය එවන් තිට්ටන්ති ඥාතයෝ. අපි ඇඬුව දෙඩුවා කියලා වැළපුණා කියලා කිසිවකින් මේ මිය ගිය කෙනාට ප්‍රයෝජනයක් නැහැ. උපන්නා උතන කර්මානුරූපව ඉන්නවා. හැබැයි බුදුරණස්සේ දේශනා කරනවා සමහර සත්ව කොටස් අර ජානුස්සෝනි බ්‍රාහ්මණයට කිව්වානේ. ජානුස්සෝනි බ්‍රාහ්මණය ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ සත්වේ මිය ගියාම අපි පින් කරලා පින් දෙනවා. ඒ පින් ටික ලැබෙනවද හැමෝටම? බුදුරණස්සේ කිව්වා අස්ථානේ ලැබෙන්නේ ස්ථානේ ලැබෙනවා. ස්වාමීන් අස්ථානේ මොකද්ද? ස්ථානේ මොකද්ද? අස්ථානේ කියලා කියන්නේ අස්ථානේ තමයි නිරේ ඉපදුනා නම් ලැබෙන්නේ නැහැ. තිරිසන් ලෝණී ඉපදුනා නම් ලැබෙන්නේ නැහැ පින් දුන්නා කියලා. මිනිස්සෙක් වෙලා නම් ඉපදුනේ ලැබෙන්නේ නැහැ. දෙවියෙක් වෙලා නම් ඉපදුනේ ලැබෙන්නේ නැහැ. අපි දෙවියන්ට පින් දෙනවා. දෙවියන්ට පින් දෙනවා කියන එකේ තේරුම තමයි දෙවියන්ට පින් දෙනකොට ඒ අහන් ඉන්න දෙවියෝ පින් අනුමෝදන් වෙනවා මිසක් අපි අපේ පින් බලාපොරොත්තු වෙන දෙවියෝ ඉන්නව නෑ ඉපදිච්ච කෙනා. එයා එහි සැප විඳින එක නේ කරන්නේ. හැබැයි සත්ත්ව කොට්ටාසයක් ඉන්නවා සමහර ප්‍රේත කොට්ටාස. සමහර පොත්වල ප්‍රේත කොට්ටාස හතරම ගැන පින් ගන්නවා කියලා දක්වලා තියෙනවා. සාමාන්‍ය කියන්නේ පරදත්තූප ජීවි කියලා. සමහර එකට වාගේ දෙන හතර පොල්ලම දක්වලා දෙන පින් ගන්නවස. කෙසේ වෙතත් අපි සාමාන්‍ය කියන්නේ පරදත්තූප ජීවීන් තමයි පින් ගන්නේ. ඒසේ ප්‍රේත කොටාසේ ඕම් පින් බලාපොරොත්තු වෙනවා. එතකොට ඕ එතන ඉපදිලා ඉන්නවා නම් පින් ගන්න පුළුවන්. එතකොට ජානුස්සෝනි බ්‍රහ්මණතුමාට තේරෙනවා දැන් ඉතින් සම්භාවිතාව හරි අඩුයිනේ. ඇයි ඉතින් තිරිසනෙක් වෙන්න පුළුවන්, නිරේ යන්න පුළුවන්, මිනිහෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්. එතන පරදත්තූප ජීවිකේක් වුණත් එතනද පින් ගන්න. එතකොට අහුවා ඉතින් බැරි වෙලා හරිය අස්ථාන ඉපදලා ඉපදින්ද ස්ථාන හිටියොත් නම් පිංගණි අස්ථාන ඉපදලා හිටියොත් මොකද වෙන්නේ? එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ ඥානසූරිය ඔබ බලාපොරොත්තු වෙන කෙනා අස්ථාන හිටියට පින් දෙනකොට සසර හිටපු කවුරු හරි ඥාතියෙක් ප්‍රේත ලෝකේ ඉඳලා පිංගණි කියලා කියනවා. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඊට පස්සේ ඥානසූරිය අහනවා එහෙමවත් කෙනෙක් හිටියේ නැත්තම් ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඥානසූරිය එය විය නොහැක්කක්. මේ සසර සැරිසරන සත්වයාගේ මේ අතීත භවවල ඥාතීන් මිත්‍රයන් වෙලා පින් බලාපොරොත්තුෙන් ඉන්න සත්වෙක් ප්‍රේත ලෝකේ නැති වෙන අවස්ථාවක් නැහැ. වියන හැක්කක් කියලා කියනවා. අනිවාර්යෙන් ඉන්නවමයි. ඒ නිසා කොරෝනාවෙන් මේවා කවර හෝ දෙයක් නිසා මිය ගියපු කෙනෙක්ට අපි කරන්න තියෙන ලොකුම දේ පින් දෙන එක. ඉතින් මතක තියාගන්න මේ පින් දෙන කෙනා ඒ පින් ලබා ගන්න තැන හිටියොත් සාදු පින ලබා ගනී. එහෙමයි අපි හිතන්නට ඕනේ.
එහෙම හිටියේ නැත්තම් වෙන අය හරි ඒ පින් ගන්නවා. ඒ වගේම අපි යහපත් කර්ම දාන ආදී පුණ්‍ය කර්ම කරලා මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනා කරලා නම් පින් දෙන්නේ. ඒ පින ඔබට තියෙනවා. ඒකනේ බුදුරජාණන් කිව්වේ ආයංච කෝ දක්ඛිනා දින්නා සංඝම් මිසුප්පතිත්තා දීගරත්තං හිතායච්ච තානසෝපකප්පති සෝඥාති ධම්මෝති අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච වික්කූණ මනුප්පදින්නා තුන් මෙහි පුඤ්ඤං පසුතං අනප්පකක් දැන් සංඝික දානයක් දීලා පින් දුන්නොත් තුන් ගොල්ලකට අර්ථ වෙනවා පේතාන පූජාච කතා උලාරා පින් ගන්න හිටි බලාපොරොත්තු වෙච්ච හිටි අමනුස්සයෙක් නම් පින් ගන්නවා ඒ ඥාතිය වෙන්න පුළුවන් වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඥාති කියනොත් මතක තියාගන්න මෙතන මිත්‍රයොත් අයිති ඥාති කියන එකේ තේරුම දන්න අඳුරන කියන එක ලේ ඥාති කියන එක විතරක් නෙමෙයි මේ කියන්නේ. දන්න අඳුරන ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් පින් අපිට. ඊට පස්සේ ඥාතීන්ට පින් දුන්නා බලංච වික්කුණ මනුප්පදින්නන් සංඝික දානයක් නම් භික්ෂූන්ට ශරීර බලය දුන්නානි. තුම් මේහි පුඤ්ඤං පසුතං අනප්පකං පින් කරපු කෙනත් ලොකු පිනක් රැස් කරගත්තා. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී අපිට දුකක් එනවා, ශෝකයක් එනවා. ඒක ස්වභාවිකයි. ඒ ශෝකය අපි යම් ප්‍රමාණයකට යටපත් කරගන්න දක්ෂ වෙන්නට ඕනේ බෞද්ධ වශයෙන්. සමහරලාට අඬලා හරි කමක් නැහැ දුක පොඩ්ඩක් තුනී කරගෙන අපි ප්‍රകൃතියට එන්නට ඕනි ඊට පස්සේ ඒක අපි අපේ ජීවිතය ඉදිරියට ගත කරගෙන යන්නට ඕනි අපි ඒක අභිවවන්නට ඕනේ ශෝකේ නමුත් අපි කාලානුරූපීව කලින් කලට මේ මිනිස්සුන් මේ සත්වයන් මේ යහපත කරපු අය අපේ ජීවිතේ කිට්ටු අය අරමුණු කරගෙන පින් දීම සිද්ධ කරන්නට කුසල කර්ම කරලා පින් දෙන්නට ඕනි එය තමයි බෞද්ධයන් වශයෙන් අපිට කරන්න තියෙන ලොකුම දේ සවිනාස දැන් දිව්‍යමය ස්වභාවයටත් වඩා එහාගේ වටිනා දෙයක් ඔබ වහන්සේ පැහැදිලි කරා මේ විදර්ශනාව තුලින් මේ දේවල් දකින්න එක අපේ ස්වාමීන් වහන්ස විදර්ශනා භාවනාව වඩන හැටිත් අපිට යම් ආකාරයකට මේ මොහොතේ අපිට තියෙන කාල වේලාව අනුව අපේ ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි කර දෙන්න පුළුවන්ද මේ අවස්ථාව උනත් අපිට විදර්ශනාවට ලක් කරන හැටි එතනදී මෙහෙමයි විදර්ශනාවට ගන්නකොට ඉතින් මූලික දැනුම කියලා එකක් ඕනේ විදර්ශනාව වඩන්නට මූලිකවම ගත්තම නැත්නම් සම්පූර්ණ විදර්ශනාව ගැඹුරින් වඩන්නට අමාරුයි තේරවාද ක්‍රමයේ හැටියට මූලික දැනුම කියලා එකක් අවශ්‍යයි එතකොට අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන නාම රූප දෙකක් රූප කයක් තියෙනවා ඒ අසුරු කරගෙන සිත පහළ වෙනවා ඒකට කියනවා චිත්ත චෛසික දෙකම පහළ වෙනවා කියලා අපි කියමු සිත කියලා කමක් නැහැ සිතක් පහළ වෙනවා රූප ටිකක් තියෙනවා මේ රූප එකක් නෙවෙයිනේ කෙස්ලොම් නියදත් සම්මස් වලට කැඩුවට පස්සේ කොටස් ගොඩාක් ඒවත් නැවත නැවත කුඩා කුඩා අංශු වලට කැඩුවට පස්සේ ඒ සඳර ගති ස්වභාව දක්වා එනවා අපි ගමු අංශු ටිකක් කියලා කමක් නැහැ එහෙමත් විදර්ශනා වඩන ක්‍රමයක් තියෙනවා එතන මේ අංශු ගොඩක් තියෙනවා. තද ගතිය යුක්ත අංශු තියෙනවා, වැగిරෙන ගතිය යුක්ත අංශු තියෙනවා, උෂ්ණ ගතියක් තියෙනවා, පුම්බන ගතියක් තියෙනවා. මෙන්න මේ ධර්ම ටිකෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. එතකොට මේ කය අසුර කරගෙන අපි මේ අරමුණු දැනගන්නවා කියන සිතක් කියලා එකක් පහළ වෙනවා. ඒ සිතේම පහළ වෙන එක සිතක් නෙවෙයි සිත් පරම්පරාවක්. දැන් අම්මව සිහි කරන සිතෙන් එමේ තාත්තව සිහි කරන්නේ. ඒක මේ අම්මා සිහි කරපු සිත බිනිනා තාත්තව සිහි කරන තව සිතක්. අපි සහෝදරයෙක් සිහි කරනවා නම් ඒ තාත්ත සිහි කරපු සිත බිනෙන්නට ඕනේ. මේ විදිහට චිත්තේ පරම්පරාවක් ලෙස යන්නේ. මේ අපි කතා කරන මොහොතක් මොහොතක් ගානේ සිත් පහළ වෙනවා. ධර්මයේ ඇදී රූපත් මොහොත මොහොත වෙනස් වෙනවා. ඒත් මේ විදිහට මේ නාම රූප දෙක පරම්පරාව වශයෙන් පවතින. එතකොට මේ නාම රූප දෙකේ සිත මේ චිත්ත පරම්පරාවෙම හට ගන්නවා වැරදි අදහසක්. මෙතන ඉන්නවා මම කියලා කෙනෙක් කියලා. ඒක තමයි ආත්ම දෘෂ්ටිය. ඉතින් අපි මේක දුරු කරන්නට තමයි විදර්ශනා වඩන්නේ. මෙතන නාම රූප දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් කොරෝනාව ගැන හිතමුකෝ. එතකොට මේ නාම රූප දෙකක් තියෙනවා. රූප ගොඩක් තියෙනවා. අංශු අංශු වශයෙන්. ඊට පස්සේ අංශුවකුත් ඒ ගති ස්වභාව වලට කඩන්නට පුළුවන්. ඊට පස්සේ සිතක් වැඩ කරනවා. දැන් ඔන්න ඍතුජ රූප ටිකක්. තවත් රූප ටිකක්. සප්පේ පුද්දලෙක් නැවච්ච රූප ටිකක්. මේ රූප කාටද කියලා හිතන්න. දැන් මේ රූපකය ඉස්සලම මම නොවේ මගේ නොවේ කියලා තේරුම් ගන්නට ඕනේ. දැන් උදාහරණයකට මේ රූපකයේ කෙස්වලට මම කියන්නේ ලොම්මයිට මම කියන්නේ මෙන්නම් කෙස් බාදර සාපේට කෙස් කී කැපෙනකොට මම වැටෙන්න එපයි කැපිලා. එතකොට මේ එක එක ශරීර කොටසකට මම කියන්නේ සුදුසු නෑ. මම කියන්නේ නුසුදුසු මේ ශරීර කොටස් ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයක් මම කියන්නේ සුදුසු නෑ. ඇත්තම ශරීරය කියන අදහස පවා එන්නේ මේ ශරීර කොටස් ටික එක ක්‍රමයකට පිළිගන්න. දැන් අත් දෙක උඩ ඔළුව යට පැවිල්ලා කකුල් දෙක පැත්තට ඇවිල්ලා තිබුණොත් මනුස්සකමක් කියන්නේ නෑ. ඒකම සත්‍යයක්. ඔබගේ තමයි මේ ශරීර කොටස් තුන රූප කොටස් තුන යම් ක්‍රමයකට අවකාශය පවතින කොට අපි ශරීරයක අදහසක් අපිට ඇති වෙන නිසා මෙතන තියෙන්නේ ධර්ම ගොඩක එකතුවක්. ඊට පස්සේ සිත කියන එකක් තියෙනවා චිත්ත පරම්පරාවක්. සතුට වෙලා ඉන්න සිතකට මම කිව්වොත් මම කියන්නේ බොහොම සතුටින් ඉන්න කෙනෙක්. තරහ වෙච්ච වෙලාවක සිතට මම කිව්වොත් මම කියන්නේ මහා දරුණු කෙනෙක්. කම්මැලි වෙච්ච වෙලාවක හිතට මම කිව්වොත් මම කියන්නේ කම්මැලි කෙනෙක්. නමුත් අපි මම කියලා අදහස් කරන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. අවිත් එක කේන් තියා නැහැ, විතක එලේ නැහැ, විතක කම්මැලි වෙන, විතක උත්සාහවත් වෙන, විතක ඥාණයෙන් වැඩ කරන මේ සියලු ගුණ ධර්ම එකතු කළා නම් මම කියන්නේ නෙමෙයි. ඒ නිසා චිත්ත පරම්පරාවේ එක සිතකට මම කියන්න බෑ. එක මම නොවිච්ච මේ සිත් ගොඩක් එක එක සිතක් මම වෙන්නේ නැත්නම් ඒ සිත් ගොඩක් මම වෙන්නට බෑ. ඒ නිසා මෙතන තියෙන අනාත්ම වෙච්ච ධර්ම ගොඩක් නාම රූප දෙකක්. එතකොට අනාත්ම වෙච්ච රූපකයට ඔන්න තවත් අනාත්ම වෙච්ච සත්වේ පුද්ගලයෙක් නොවිච්ච වෛරසය නැමැති රූපයක් එකතු වෙනවා. ඒක එනකොට ඒක වර්ධනය වෙනවා නම් අන්න
හේතුඵල ඒ සුදුසු සාධක තියෙනවා නම් ඒ ඍතුජ රූපේ නිසා බලපාලා අපේ රූපකය යම් යම් විකෘති ස්වභාවයකට පත් වෙනවා. අන්න කියන අපි ලෙඩ වුණාය කියලා. ඒ රූපකය විකෘතියට ආම ලෙඩ වුණා කියලා කියනවා. රෝගය ලෙස අර්ථකථනය කරනවා අපි. ඊට පස්සේ ඒ රෝගය ලෙඩ වෙනකොට අන්න ඒ රූප ටිකට රෝගය කියන්නට පුළුවන්. ඊළඟ තමයි ඒක නිසා දුක් වේදනා හට ගන්නවා පපුවේ පෙනහල්ල ශරීරේ වේදනාව. වේදනාව කියන්නේ චෛතසික ධර්මයක විසිත සම්බන්ධයි. අන්න ඒ වේදනාවත් පුදු නිසත්තනි ජීවනාමන. ඒක තමයි ගැඹුරෙන් විස්තර කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට පැටර්න් දැනලා තියෙන කෙනෙක්ට මේ රූපකයකට රූපයක් ඇතුළු වෙලා ඒ නිසා වේදනාව නම් තව නාම ධර්මයක් හට ගන්නවා. ඊට පස්සේ සිතෙන් ඒක තේරුම් ගන්නවා මම ලෙඩ වුණා කියලා වැරදි විදිහට ආත්ම දෘෂ්ටියෙන්. එතකොට ඒක තව සිතක්. සිතකින් මේක මේ ක්‍රියාවලිය වැරදි තේරුම් ගන්නවා. යම්මන්ද සිතකින් නාම රූප දෙක මත රූපකය තව රූපයක බලපෑමට ලක් වෙලා ඒ නිසා නාම ධර්මය හට ගන්නවා. මේ විදිහට නාම රූප ටික පවතිනවා කියලා ඥාණයෙන් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න හිතත් තව සිතක්. ඔය විදිහට ආභෝධය නැවත නැවත ඇති කර ගැනීම තමයි මේ අවස්ථාවේ අපිට කරන්න තියෙන්නේ. මුදස් සමත් මේ විකාශන මූලික අවධිය තමයි දිරි ගන්න එක දිශාවක් වශයෙන් බලන්න තියෙන්නේ.